මධ්‍යානක් ස්වාධන රපවාහනේ මධ්‍යහන ප්‍රධාන ප්‍රෘතිවිකාශය සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රදමයෙන් ප්‍රවෘතිසි රස්ථාල නිවසේ සිටම බොදු බැටියෙන් සම්බුතු තෙමගුල සැමරීමට සැටහැබතුන් එක්වයි. බොදු පිළිවෙත් සේම කොරෝනා නිවාරණ පිළිවෙද්ද පිළිපදිමින් වට සුවපත් කිරීමට අධිටන් කරග න්නැයි ජනිපතිගෙන් ඉල්ලීමක්. ඊයේ විසින් නවයක් හමුවෙද්දී කොරෝනාා රෝගීම් හත් සිය අනු හතක්වෙයි වෙසක් දිනියදා සිරකරුවන් දෙසිය විසි තුනකට ජනපතිගෙන් පොදුසමාව. කොරෝණාවන් අඩාල වූ ආර්ථිකය ගුඩනැගීමට සැලසුම් රැසක්. රනාවන් වැටකන ඇමරිකාවී උනුස්සුමත් එහට දේශය ප්‍රවෘතයේ. ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රවරයණන් වහන්සේගේ ඉපදීම බුදුුවීම සහ පිරනුවන් පෑම් සණිටු වහන් වූ වෙසක් පුන් පහෝතිනයාදයි. බුදුරජණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වනුවේ ප්‍රඥාව සහ කරුණාවයි. ෑම ෙසක් පුර පසලස්වක පහෝදිනකම ආමිස මෙන්ම ප්‍රතිපත්ති පෝජාවන්ට මුල්තනදමින් වෙහෙර විහාරස්ථානවල පින් කම්පැත්තුන අද මෙවර එම සියලු වැඩසතහන් නිවසේ සිටසිදු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් ලබාදුන්නා. සිදුහත් කුමරුගේ උපත සියලු කෙස් නසා උතුම් ව සබුද්ධත්වයට පත්වීම හා. ගෞතුම බදුරජාණන් වහන්සේගේ පිරිනිිමණ පෑම සිදූයේ අද වැනි උතුම් වෙසක් උන් පහෝගනකදී. අප්‍රමාණ වූ සංසාර ගමන, අවසන් භවයේදී සිද්ධාර්ථනමින් ලොම්බිනිල්ලුවනේද ඔන්වහන්සේ උපතැලැබවා. බෝසතාණන් වහන්සේ සම්මා සබුද්ධත්වය පතා, පලමුුවරට නියත විවරන ලැබේද වෙසක් පුර පසළොත්වක පොහෝදිනකදී බව ශාසලි තිහාසේ සඳහන්. වසර හයක් පුරා දුෂ්කරක්‍රිය කරමින් බුද්ධත්වය උදෙසා උන්වහන්සේ අපමන වෙහෙසක් දැරුවා. බුද්ධගයාවේ ඇසතු බෝරුකමුල දැඩි අධිෂ්ඨානයෙන් වැඩසිටි අප බෝ සතානන් දසමාර සේනාව පරදවා චතුරා රිසත්තිය අවබෝධ කරගන්මින් ලෝතුරා බුද්ධත්වයටට පත්ව වනා. ලො සිනටසේ අඳරු සෙවනලි දුරු කරබන සඳහා මාවත පෙන්වාදුන් උන්වහන්සේ කුසිනාරාන් නුවර මල් රජ තරුවන්ගේ උපත්තන සල්ලියනේදී පරමීර්වාහණය කරා එලඹේද. අද වැනි වෙසක් උන් පොහෝදිනකද. බුද්ධත්වල් අටමනබසරේ වෙසක් පොහෝදිනක. උන්වහන්සේ ලක්දිව කැලනිකපුරයට වැඩම කලා. රටෙක්සේ සත් කළ දුටු ගමන රජතුමා රුවන්වැලි මහන්සයේ වැඩ ආරමකිරීම සහ, හිබිම සකස්කිරීම යන කරුණු දෙකම වෙසක් පොහෝදිනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මේ අතර සෑම පොහෝදිනකම අර්ලිය ගහමන්දිරේ පැවැත්වෙන අමාදම් සිසිලස පෝදා වැඩසටහන ජනතා සහාගිත්වෙන් තොරභ මෙවර පැවැත්වනා. බෙල්ලන් වෙල රජමහා විහාරාධිපති, ආජාර්ය පූජ්‍ය බෙල්ලන් විල ධම්මරතන ස්වාමීන් වහන්සේ ධර්මදේශනය සිදු කලා. අග්‍රමාතය මහින්ද රාජපක්ෂම හතා ඇතුනු පවුලිය සසාමාජකැන් පමණක් එම වැඩසටහනට ගුණා. රූපෝහිනිියය සංගධහන කරන සමන රස් පෝදා වැඩටහන මෙවර පැපැත්වෙන්නේ බත්තන මුල්ල වික්‍රම සිංහපුර, චිත්ත විවෙක් ආශ්‍රමයේ සිටයි. පූජ්‍ය බොරැල්ලේ ඇතුළ ස්වාමෙන්න් වහන්සේ ධර්මදේශනය සිදු කලා ධර්ම සාකච් ඇතුළ වැඩ සටහන් වලට නිවසේ සිටෙක් වන ලෙසයි සදැහැපත් බෞද්ධ නතාවට ස්වාධීන රූපවාහිනියය දැනම් දෙන්නේ. ක්හ් ගුවන්ුදිලිය සංගදධහන කරන ශාසනාලෝක වැඩසටහනද ිත්ත විිෙක්කා ශ්‍රමේදී පවැත්වනා, සාමනේයට භික්‍ෂූ වහන්සේට ධර්ම ග්‍රන්ථ සහ පරිශ්කාර පූජා කිරීම සහ, උන්වහන්සේ ශාසනයට පූචා කළ දෙමවපියන්ට උපහර දැක්වීමද සිදුකෙරුණා. සෑම පොහෝදිනකම සදහැපතුන්ගෙන් පිරියන්න ඓතිහාසි කාගමක සිත් අස්ථාන වලිට මෙවර සදහැපතුන්නේ කරශයෙන්න වන්නේ කොරුණ වේශණය හේතුවෙන් රජය හා සෞඛ්‍යංශ ලබාදී ඇති උපදෙස් අනුගමනයක් කරමියෙන්. 아랑각자 <목소리도> පිළිවෙත් සේම කොරෝුණනා නිවාරණ පිළිවෙද පිළිපදමින් වටත් ජනතාවත් සූපත්කිරීමට අද දිනයේ අධිෂ්ඨාන කර කතියුතු බව ජනාධීපති ගෝටාාවභය රාජපක්ෂමතිතුමා පවස්සනවා. වෙසක් පොහොය වෙනුවෙන් පනිවෝඩයක් නෙකුත් කරමෙනු ජාපත්තුමා මේ බවසණහන් කළේ. මෙවර වෙසක් පුන්පොහෝ දිනයේදී ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී ජනකාාවට පිළිවෙත් පිරීමට තිපතිබෙන්නේ මානහු සංඝටයම බරපතුළ වසංගතයකට මුහුණුදී ඇති අවස්ථාවකයි. මෙබඳු විපත් මිනිස් ඉතිහාසේ විරල නැති අතර බුදුන් වහන්සේ වැඩි සිටි සමයේ විසාාලා මහනුවර තුන්බිය ඇතුම් පිබඳවද සඳහන් වනවා. බුදුදහමේ උගන්වන ප්‍රතිපදාවන් අනුගමනය කරමින් අපටද මෙම වෙසක් සමයේ නිරෝගී සුභය සහ අධ්‍යාත්මික සහනය අත්කර කතයකි බවයි ජනාධතිපපුත්තුමාපින් වාදෙන්නේ. වෙසක් උත්සරේ නිමිත්තෙන් පවැත්වන ආගමික වැඩසිටන් විද්‍යු තාක්ෂණය ඔපයෝග කර ගැනමින් පැත්තන අර නිවසේ සිටම එස හක් හැ බවද ජා පත් සහ කර. වෙසක් පොහේ වෙනුවෙන් පනිවඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍යය මහින්දරාජපක්ෂ මතා සඳහන් කරන්නේ. කොරුණනා වසංගතයට එරෙහිව ජය ප්‍රහණය ලැබීමට බෞද්ධයා පුරුදු පුහුණු කළ හික්මීම හේතුවන බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මාර්ගය මෙිම වෙසනේදී අප පිටකොට ගෙන සිතකාය වචනයන තුන්දොර සංවර කර ගැනීම බුදුමදන මෙබඳු වෙසනයකට මුහුණදීමට හොඳම මඟ බව වටහාකත යුතුයි. අකුසලින් දුරුවීමටත් සියලු කුසල් වැඩීමටත් ග ඇති වාතාවරණය කිසිදු බාධාවක් නොවන බවයි අග්‍රාමාත්්‍යවරාපෙන් වාදන්නේ. මේ අතර නිවසේ රැදි සිටමින් වෙසක් පු්යොත්වවේස් ැරීමට කටයුතු කරන්නන්නේයි ත්‍රයිනිකායක මහනායක ස්වාමීින් වහන්සේ සඳැහැවතුන්ගෙන් ඉල්ලා සිටනවා. කරුණ වසංගතය හෙතුවෙන් ජනතාවගේ ජීවිතාරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් නිවස්තුලට පමණක් සීමාවමෙන් වෙසක් පුන්යොත්ව පින් කම්පැත්වීමට තීරණය විතිබෙනවා අනුව දිවේනයේ සියලු විහාරස්ථානවලස් සහ ඉන් පිටත ජනතාව එක්ටැස් වනසේ දාන සීල භාවනා විසක් තුොරන ආදියස්තන්න ධදාහ නොකරනලෙසිද ත්‍රයිනිකායිටයට මහසංගරත්නය ජනතාවට දැන්ුන් දෙෙනවා සහෝදර බුදු ජනතාවට උදා වූ වෙසක් මංගල්්‍යය සෑම ආශිර්වාදයකින්ම පිරි ප්‍රතිදායක අධදකීමක් වවේ බයි अगर අද ගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්තහිමිපාණන් වෙසක්තින පනවඩයක් නිගුත් කරමින් ප්‍රාර්ථනා කරනවා. පොදු සැමරීම් නිවැස්වලට සීම වූුවද, සහෝදරත්වය පිරිට කොටගත් එකමුතු කමින් බෞද්ධ ජනතාවට වෙසක් උත්සවය අර්ථවත්ව සැමරීමට සහය ලබාදින ලෙස උන්වහන්සේ කතෝලික ජනතාවගින් ඉල්ල මක්කරනවා. ො වසංගතයේ හේතුවෙන් අඩාල වූ ආර්ථිකය යලි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝටාභහය රාජ පක්ෂමිතුමා අවධාරණය කරනවා. බැයිමසි කොළස්සනදාසිට යලි ජතාතත්පේට පත් කරෙන ජනජීවිතයක්ත් සමග ආර්ථිකීද නකා සිටුවීමේ අරමුණින් ජනාධිපති කාරිසාධක බලකාය සමගඟ ජනාධිපති කාරයාලයි පැවැති ප්‍රථමසාකච්ඡා ේදී නාධිපතිතුමා මේ බව සඳහන් කළලා. කොරුණා අ වසග නඩාලව ආර්ථකය යි ගොඩනක මස්සදහ. නව ආර්ථික මාදිලයක්ක් සැකසීමේ භගකීම ආර්ථික පුනර්චීවනේ හා දරිද්‍ර තවතුරන් කිරීම සඳහවන ජනාධිපති කාරිසාධක බලකායට පැවැරී තිබෙනවා. එම බලකාය විශේෂේත්‍ර අනුව කොටස් වශයෙන් බෙදී ඉලක්ක ගත නව ආර්ථික සැලසුම් සකස් කර ක්‍රියත්ම කළ යුතු බයි ජනාධිපතිතුමා මෙහිදී කියා සිටිය. වෛරසේ මර්ධනය කර නැගී සිටින රටවල්, ඉලක්ක කර ගනිමින් සංචාරකයන් ගෙන්වා කැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන් පාතුන්නා. ොවි 19මර්ධනට ශ්‍රී ලංකාවගත් විධමත් ක්‍රියාමාර්ග සෙසු රටවලට පෙන් පාතබින් දේශය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංචාරකයන් ආකර්ශණය කරගත හැකි. ාත්‍යන්තරව පිගත් සෞඛ්‍ය සහතකයක්ත් සමඟ වෙසා නෙකුත් කර වැඩියෙන් වදම් කිරීමේ හැකයා ඇති සංචරකන් ගෙන්වා කැනීමට සැලසුම් සකස් කළ යුතු වනවා. ඇතැම් රටවල සංාරකයන් ශීත ඉරතුවේදී. දෙගු කාලයක් සඳහා වෙනත් රටවලට යාම සිදුබනවා බැවැනි පිරිසිලක්ක කර දෙගු කාලීන්න සංචාරකයන් ගේෙන්වා කනිමින් එව කර්මාන්තය කඩිදමින් නකා සිටුවිය හැකි බවයි ජනාධිපතිතුමාන් මෙහිදී ප්‍රකාශ කළේ දේශී සංචාර්කර්මාන්ත්‍යය ප්‍රවර්ධනයට වැඩ අධානයක්යොමුකිරීමෙන් හෝටාල් කර්මාන්තයආරක්ෂකර ගැනීම හැකියාව කෙහිද මෙම සාකච්ඡාාවේදී අවධහනයේ යොමු කලා. වරයි නගරි සහ හම්බන්තුට කර්මාන්ත කලාපයකේද්‍රකර ගැනිමින් විදේශය ආයෝජකයන් ගින්වාගැනීමට ඇති හැකියාවද ජනාදිපති ගොටාබේ රජ්‍යික්ෂමැතිතුමා පින් පාතුන්නා. විදේශනාය වෙනවට ආයෝජන ඉඩ ප්‍රස්ථා සැලසුම් කිරීමේ වගකීම අමාත්‍යංශල කම්වරන් වෙත පවරනු ලැබවා. ගතව සති කකිහිපේ තුළ නව නිර්මාණ රැසක් මෙරටින් බෙහිබුණ. වා වෙෙද පොල්ට හදුන්වා දෙමින් නව නිිපෙවුම් අප අයින ආර්ථකේට දායක්කර ගැනීම හැකියාවද සාකච්ඡාවට බදුන්බනා, ජනාධිපතිතුමාගේ අරමුණු ඉටුකර ගැනීමට නව දැක්මක් මත කටයුතුකිරීමට ජනාධිපති කාරසාදක බලකායට ශක්ති ඇති බවයි එහි සබහපති බැසිල්වාජපක්ෂමහතා මෙහිදී සඳහන් කේ. ව්‍යාපාරම්භකිරීමට සහ දැනට පවත්වාගෙන යන මහා මධ්‍යහා සුළුපරිමාණයන ව්‍යපාරිකයන්ට රජයේ පූර්ණ සහහි ලබාදීමට තම බලකාය මැදිහත්වන බවද. බැසිල් රජපක්ෂ මහතා වැඩිදුරටත් කියයා සිටියා බැයි කොස්සන ද සිට පෞද්ගලිකා අතනවල කාරයාල පෙරවරු දහහිටආරම්භරන ලෙස ැනුම්දේ තිබුණනද කර්මාන්ත කටයුතු සසි අවශ්‍යතාව මත පවත්වාගෙනයා හැකි. රාජ්‍ය හෝ පෞද්ගලිකංශේ සේවෙන් නිරත කිසිදු අයිකුට රැකයා අවස්ථා අහිමින් නොවී. රට ඉදිරිට ගෙන අමට ගතයුතු ක්‍රියාමාර්කද, බැසිල් රාජපක්ෂ මහතා පෙන් පාතුන්නා ඔස අසත්ධහපනේ සදහා සිසුන් විශාල පිරිසක් බොහෝ රටවලට ගොස් ඇති බව බෙරටද පැමිණීමට ඇති ඉල්ලිම් තුලින් අනාවර්ණයවී තිබෙනවා. එන් වටින් පිටවගේ විනිමේ සංචිත අතිමහත්. ස අධ්‍යහපන අයිතන සදහා අයෝච නවස්ථාපපුළල්ක එම මුදල් මෙරට රදවාගැනීමට ඇති හැකියාවෙන්ම විදේශී රටවල සිසුන්ද මෙරට ගෙන්බා කැනීමෙන් විශාන විදේශ විනිමේ ප්‍රමාණයක් කිප ඒ හැකි බව ජනාධිපතිතුමා තබ දුරටත් පෙන් පාතුන්න. වසරට අක්ෂදගවීමට විශාල බිනිමයක් වැෑ කෙරෙනවා. එම්බහෝ අවක්ෂද මෙරටදී නිෂ්පාධනය කළ හැකි. ඊට අවශ්‍ය පසුබිම කඩිනමින් සැකසීමේ වගකීමද ජනාධිපති කාර්සාධක බලකායට පැවරී තිබෙනවා. ්‍රෘෂිකර්මාන්තයට අවශ්‍ය බීජවර්ග රැසක් මෙරට දීම නිෂ්පාධනය කිරීම කරෙහිද සකච්ඡවේදී අවධහනයේ ජොමුකලා. ෙක් පොහය නිමත්තෙන් වවෙන පුරා බන්ධනාාරවල සිටිත් සිරකරුවන් දෙසේ විසිත්තුන් දෙනකුට නිදහස්ස ලබාද ඉතිමෙනවා. වැලිකට බන්ධනාගාරයේ නිදහස ලබූ සිරකරුවන් සංඛාව විසි හතරක්. න වෙක් උස්ස නනිතෙන් ශ්‍රී ලංකායම බන්ඳනාාර ලි ගරු අමතතුමා අමත්‍යන්තයකම තුමාගේ අනුමැතියෙන් සිරකරුව දේය විසදුන්දනක්. නු ලකාමති බඳනාාරවලින් නිදහස්සේනවා යගේ වැලිකට බඳනාාරයෙන් විසි හරනෙක් අතර දෙනාගෙන හතරනෙක් නිදහස් රිමාන්වයෙන. විසි දෙනෙක් පමණයි අද වැඩිකට බඳනාගාරයෙන් පූර්ණ නිදහස ලබලා යන්නේ. අනරධ පුර බන්ධාගරයද ක ලොස් ෙකු නිදහ ලබපිටත්වගේ. පත්න ඇද තරත්වේ හේතුව ඔුන්ට ප්‍රහ පසුකම්ැසීමට පීවරකක් බව. අනරාධපුර බඳධනාාර අධකාරරි රෝහ ගලත්පත්ති මහතා ප්‍රකාශ කලා. මෙැටින් වාර්තාාවූ කොරෝුණා රෝගීන සංඛ්‍යාව, හත්සය අනු හත දක්වාඉහළගයා. ඒදනයේදී හඳනාගත් ආසාධතයන් සංඛ්‍යාව විසිනවයක්. ඊදිියයේදී වාර්තාාව වූ කොරෝුණා ආසාධතයන් විසි නව දෙනාතරින් විසි හතර දෙෙකු නාවිකමුදා සාමාජකයන්. සුපස් දෙන नाක සසාමාජुකයන්ගේ සමපතමයින් බවයි, සෞ්‍ය අධ්‍යක්ෂ නරල් විස ස ය වෛද අනිල් ජ සිංග මහතා සඳහන් කළේ. ඊයේ දිනයේ කොවිද දහ නමේ ආසාධිතයෙන් ලෙස විසි නම දෙෙනෙක් හඳරගෙන තියෙනවා. මේ විසි නම දෙනාගෙන් විසි හතර දෙනෙක් නාවික හමුදා උදවිය. එක් පුද්ගලය පලාලි නිරෝධයන මධ්‍යස්ථානයේ පුද්ගලි, කෙසල් අත්්‍රදශයෙන් පරගෙන ගිය කෙනෙක් ඉතුරු තික් කිහිප දෙනා ගත්තහම නැවත නවික හමුදාවේ සම්බන්්ධකම් ඇතිව රෝගීවූ අය. ඒ අතර සිප්නවා පුතෙක් උබයි සාහථක පමණ ඒ වගේම. තවත් නාවක හමුදා පවුලක නවක් සහ පියෙක්. ඒයේ දිනේ තුළත් පිCR පරීක්ෂණය එක් සෙකසිය හතලි සතක් කරලා තියෙනවා. මේ එක්දා සෙකසිය හතලි සතයෙන් අඩක් පමණ අපිගෙන කොමිනිට සසාම්පල් එෙමනැත්තන්ං විධස්ථානව චේත්‍රයෙන් ලබාගත් පරීක්ෂණ ප්‍රමාණයක්. මේවන විට කොරුණන ආසාධිතයන් පන්සිේ හැත් ඇතුන් දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. වෛ්‍ය අධික්ෂණයට තේ පසුන පිරිස එකසිය පනස්තුනාක්. සාධ ී හල් ගව ප්‍රतिकार පූර්ණ ස ලබ පුදගලයන් සංख්‍යාව මේ වනවිට දෙසි පහළක් දක් හ ගො ති බයි සೌ්‍ය ප්‍රවර්ධන කාරಯශ සදහන් කले मेට වාර්තාාව ඇති කර රණන සංख්‍යාව නවයක් නිரோෝ න මධ්‍යස්ථාන වලින් දක්වා එම කටයුතු பස කළ පුද . න්දහස් එකසිසු අට දෙකු පිටබ ගොස්තිබෙනවා. මධ්‍යස්ථාන තිස්නවේක පුද්ගලයන් හරදහස් අට සයදහනව දෙනකු, තව දුරටත් නිරෝධයිනය යදෙන බවයි, යොදහමුදාපති ලුතින ජෙනරල් ශබෙන්ද්‍රැසිල්වා මහතා පවසන්නේ ඉරණ මඩු ගුවන් හමුදා නිරෝදායන මධ්‍යස්ථානයේද, සාර්ථකව නිෝධායන කටයුතු අවසන් කළ පුදගලයන් එකසි හැත්ත පස් දෙනෙකු අද පෙරවරුවේ ගම්බිම් බලා පිටත් වගිය. දිිය තුළ ේය පරේක්ෂණ දහස් එක සිහතලස් හතක් සිදු කරතිබෙනවා. තව දුරටත් එම පරීක්ෂණ කටයතු අක්ඩ සිදු කිීමටයි සෞඛ්‍යාශය පීවර ගැතිබෙන්නේ. වැලිසර නාිකහමුදා කඳූුරේ සේබලුන්ට කොරුණ ෛරසේ වැලදීම තත්වේ හැරුවිට එම වරසය පපුුරු වශයෙන් ආසාධනවීම තත්වයක් මෙතෙක් කිසිුදු ප්‍රදේශයකෙන් වාර්තාාවයි නොැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙනවා. කොරෝන ආසධික හමුම පසුහු දෙ කලා කෙරනු පොන්න්නරුව ලංකාපුර සමපුර සහ අේ පුරගම්මාන දෙක යලිවිියෘත්තු කරුණා. ෞක ශපද නුව දක ජනතාව වාස්තුවලම හර හන ලක්කිමීම පස ම ප ව ගැනේ ක පද පි පදමෙන් ටයතු කන ෙ නාව ප ද ට තු කර පො හත් වවේ. ොවි-19 වෛරස බසංගත මධ්‍යගේේ ඇමරිකාේ වොෂිටන් අගුුව රෂණත්වේ, දැඩිලෙස ඉහළ ගොස්තිබෙනවා. එහි උෂ්ණතුවේ ගිමහන ඉරුතුවේදීමන් ඉහළ අගයක් ගැනැති බයි වාර්තා සඳහන්කරන්නේ. ලොබ වැඩිම බලපෑමක් සිද වැති රටවල ඇමරිකාපේ ජතාව වාසය කරන්නේ දැනිසීම බන්මධ්‍යයේයි. මේ හතුවෙන් වෙනදාමෙන් එලිමහානේ කාලේ ගතකිරීමට එහි වැසියන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම වාතාාවරණය තුළ තමන් මෙහෙවින් වෙහෙසට සහ පීඩාවට පත්ව සිටින බව නගරවාසීන් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදේ මෙතෙක් සිදුවූ දරුණුත්තම රකියා අහිමිරීම අපේල් මාසේ පෙන්නුම් කළ බව රජයේ සංඛාලයකන පෙන්වා දෙෙනනවා.ගේ මාස පටු ප්ලයිස්ට මිලියන සි එකකින් පහත වැටී තිබෙනවා. පසුගේ මාසේ පෞද්ගලෙක අංශේ පමණක් රකයා මිලියන විස්සකට වඩා අහිමි වෙලාතිබෙනවා. නි්‍යෝ ප්‍රන්තය අවරුද එකසේ පහලවක උමම් දුම්්‍රිය මාර්ග ඉතිහාසේ අලුම එකේ සිට පහදක්වා විශ්බීජහරණය සඳහා වසාදැබීම සිදුවන්නේ පළමුුවරටයි එය දිනපතා සිදුවමින් පවතින බවතමායි නිව්‍යෝග ආණ්ඩුකාරවරයා සඳහන් කළ. දෙබන ලෝකයුද්ධේදී ජපානය ඇමෙරිකාවී පෙල් වරයිට බෝම්බ හෙලීම සහ සැත්තම්බර් එකොල්හ ලෝකවෙලඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහරයට වඩා කොරුණ වෛරසයෙන් ඇමෙරිකාවට දැඩි බලපැම්ල්ලව ඇති බව ජනාතිපති ොල්ලට්‍රම් පසනවා. දවල න්දිරයේදී මධ්‍යවත අදහස් දක්ුමින් ඔහු මෙම අදහස් පලකලා. වසගතය පැතිරයාම සම්බන්ධෙන්, චීනයට එරෙහිව දැඩි ක්‍රියමාර්ගන්න බවට, ඔහු නවත නැවතත් ප්‍රකාශ කරනවා ඊට පිළිතුර ලබදමින් චීන ලධාරින් ප්‍රකාශ කරඇත්තේ. ඇමෙරිකාව තුළ වෛරස පාලනය කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන්, චීනයට දොස් පැරීමින් පලක් නොවන බවයි. මේ අතර COොVID-19 වරසයට එරෙහිව, සාර්ථක එන්න තක් අතදා බලා ඇති බව විද්‍යාචීින් පිරිසක් ප්‍රකාශ කලා. රෝමයේ පැළන්සයි රෝහලේදී මෙම එන්නත අත්තදා බල ඇති අතර, මියන්තුළ කොරනා වයරසේයට එරෙහිව සාර්ථ කලෙස ප්‍රතිදේය නිෂපාදනවී තිබටයි, විද්‍යාචීන් පවසා සිටින්නේ. මෙම එන්නට මිනි සිරුන තුළද වෛරසය නිස්ක්‍රිය කිීමට මත්කම් දක්වන බව ඔවුන් වැඩිරටත් ප්‍රකාශ කරනවා. සියලුම නග නගරවට පැම් ජනතාවට මකාාවර්ණ සහ අත්තාාවරන්න අනිවාර්රකක්සිදවා විශේෂෙන්ම ඒ නොපිලි පදිහ සියලම දෙෙනට යුමීට කලි යුරෝ දෙසිේ අසුරුවද දඩමුදර කෝගීම කර දැන් එම නීතිය වෙනස් කරතික් නව. ඔවුන් යුරෝ දෙසිය අසුරේසිට යුරෝ හාසිය දක්වා එම දඩමුදල දික්කරලාම නව නවතත් කොරන බසන්ද න් තාලය තු හින්ස. එම නිසා මෙම තිරනය ගත් බවයි තාලි ෞඛ්‍යන් ස ආරක්ෂිරන්ස නාන් කරන්න ටබල් දොලහක සිවවි සිටින ඉන්දයාන් පහලුස් දහසකට ආසන් ්‍ය සංක්‍යාවක් සිය රට ගෙන්වා ගැනීමටයුතු ඉන්දියාව අද ආරම්භ කලා ඒ සදගුව යා හැටක් යොදවා ඇති බයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. ගතවූ පෑ විසිහතර තුළ ඉන්දියාවේ නව කොනනා වයිර ආසාධි මරන . අනු දෙකක් වාර්තාාවී ඇති අතර, සමස්ත මර සංඛ්‍යාව එදහ හස්‍ය අසූ පහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ඒයෙදිනේදදි නව සාධිතයන් තුන්දහස් පන්සි අසූ හතක් හමුවීමත් සමඟ, සමස්ත ආසාධිත සංඛ්‍යාව පනස් දෙදහස්, නවසි අසූ හතක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. වි 19 හෙවත් නව කොරනා වෛරසය මෙවන් විට ලෝපුරා තිස් අට ලක්ෂ විසි දෙහස් නවසි පනස් එක්දෙනකුට ආසාධනය ීතිබෙනවා සොයාලාබඇති රෝගින් සංකයාව, දහතු ලක්ෂ දෙදහස් නවසය අනූපහක්. වෛරස ආසාධනය හේතුවෙන් මරණ දෙක්ෂ හැටහ අසු හතරක්වාර්තාාවනවා රටවල් හා සවයම්පාලන් ප්‍රදේශ දෙසිය දොළ හක වෛර ්‍යපතව ඇති බවයි ලෝකසෞක සංවිධානය පවසන්නේ. වනපුරා මේ වනවිට ඇදිරි නීතිය ක්‍රාත්මකයි. සමහ වශයෙන් වෙසක් සැරසිලිවල නිරත නෝන ලෙසයි පොලිසිය ජනතාව කියෙන්නේ ලාසිටන්නේ. කොරන ව්‍යා්තිය වවැලක්වීමට රජ ගෙනත් ක්‍රියාමාර්ගවලට අනුව, පොහේ සහ සතියන්ත නිවාඩුව පදනම් කරගනිමින්, මෙලෙස දිවන්න පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකකිරීමට පියවර ගැනනාා. කොළඹ ගම් පහ කළුතුර සහ පුදලමයන දිිශ්‍රක් කැහැර සෙසු දිස්්‍රක් වල ඒ අලයුම පහට ිබත් කරනු ඇදිරිනීතිය රාතුරයටට ලි බලාත්මක කරුණා. එයන්නුව ලබන සදදාලීම පහදක්වා, සමස්ත දිවයිට මැදිරිනීතිය අකණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහා කළුතරහා පුද්ල මෙය දිස්ුරික් බල ඇඳරිීතිය පවතිද්දිී ජනජීවි හා ආයතන ක්‍රාකාරිත්වේ, යතාත්වයට පත්කිීම ලබන සඳදා ආරම්භවනවා එමදිස්්‍රෙක්කවල රාජ්‍ය පෞද්ගලික ආයතන, සඳුදා සිට විෘත්ත කර පපත්වාගෙන අයුතු බයි, ජනාතිපති මාධ්‍යංශය නිකුත් කල නිවේදනය සඳහන් වන්නේ. කොෝලා වසංගතපාලනයට සෞඛ්‍යාංශ හඳුන්වාද්‍ය ඇති මාර්ගෝපදේශ එය අරම ක්‍රියත්ම කිරීම මෙම ආයතන අනිවාරෙන්ම සිදු කළ යුතුයි. දෙපාර්තමේන්තු සංස්ථ මන්ඩ ලැතුු රාජ්‍යාර්තනවල සේවේ නියලියුතු සේවක සංඛ්‍යාව තීරණය කළතු වන්නේ. අයතින ප්‍රධානයාගේ අිමතය අනුවයි. ජනතාව අනවශලෙ සෙක්‍රස්වීම මෙන්ම මහමාර්ගවලට පිටත්වීම තහනම් කරතිබෙනවා ගමනගම නණ්ඩලෙට අඇත් බස්වරතු මෙෙන්ම දුම්්‍රරිහිද ගමනා ගමනේ රාජකාරය කටයතු සදාහ ගමන්ගන්න අයට පමනක්ීම කිරීමටයි. රගෙන ඇත්තේ වන්න පුා ඇන්දිරි නීතිය ක්‍රියාත්මක බැවින් සංචාරය කිරම් හා එකක්ස්වීම් වලින් වල්කන ලෙස නියෝජ පොලිස්පති අජිත්‍රහන හතා ජනතාවගින් ඉල්ලා සිටිනවා. අදු දැසන හයි නවසන් වූ පෑවිසි අතරක කාලය තුළ ඇඳරි නීතිය කඩකල පුද්ලන් හයිසිය තිස්දනෙකුහ රටවහන දෙ නමය පොලි අත්තරකුට ගෙන ඇති බවයි නෝජ පොලස්පතිවරයා වැඩදුරටත් කියා සිටින්නේ. ඇ ලංකාව පුරාම ඇදි නීතිය ක්‍රියාත්මකවල නි සංචාරය කිරීමෙන් එකක් ම. ඩ ටේ වැැකය තුයි ඇදිරිනීසිය සබන්ධයෙන් තවදරටත්ස් ක්‍රාතරනවා. අද දින දේසන හයනවස වු පැවිසි අතර කාේ තුළ ැකරවන් හයිසේ තිහක් අත ඩම්කොට ගෙන තිබෙනවා ඒවාගේම වාහ දේ නමයක් පොලිස් පාර ටගෙන තිබෙනවා ඇදරි මීතිේ පනෝදසට ේදක්වා කාලය තුළ ැකරවන් හතරි සද්දහ අට ය හැ හයක් වාහ දො ස් . ආර්සිය හති සටක්ද පොලිස් බානයට ගෙන තිබෙනොත්. විශේෂෙන්ම වැඩිපුරම සැකරුවන් අත්තරක්කට ගෙන ඇත්ේ අලුතර මීගමත්සාහ මට කලපුව ප්‍රදීශවලින් දුබාහි සිරවී සිටි ්‍ර ලංකයන් එකසේ අනු හය දෙනකු අද උදසන දිවනට පැමිනිිය ෆිලලාංකරන් විශේෂ ගවඥායක නුයි ඔවුන් රට වෙත ලගෙන ඒමටයුතු කරුණේ. ලක ගුවන් සගම අයත්UL ේDC විසි හයදරන විශේෂගුවන්නේ්‍යයනයෙන් මෙම පිරිස කඩුුණයික ගුවන්තපළවෙත පමිණියේ උදසන හයි පහලටයි. දුරස් ාාවය ැකිණ පරිදි යානය තුළ අසුන් ගැනීමට මෙමිරිසට ඉඩකඩ සලසා, සෞඛ්‍ය අරක්ෂිත කරම අනුගමනය කරමින් මෙසේ රැගනීමට සිදුබනා. එම පිරිස නිෝදාන මධ්‍යථන කර යොමු කිීමට පියව ගණුලබේ, අරක්ෂක අංශවල සහයුගේමයි. ජනනාතිපති लेකම් කාරයාලය COVID-19 කාර්සාක බලකාය සහ ශ්‍රීලංකන් ගොන් සමාගමඒ බදධව විදේශ සබදතාමාත්‍යන්ශේ මැදිහත්වීමෙන් විදේශයන් සිැබී සිටි ශ්‍රීලංකිකසිසුන් හා රාජ්ච නිලධහරින් මෙරට රගනීම ආර අබ කලා. එහි තවත් අධ රක් ලෙසයි මේ ක්‍රියාවට නැංවුණේ. කොரோනාමර්දන වැඩපිළවෙලට විව පර්ශ්ව සහ පුද්ගලයන් තම දායකත්වය ලබා දෙන ආකාරය තවදුරටත් දැකත හැකියි. ඇගල් වි්‍යායේ ොස් වන ශ්‍රේණයේ ඉගුම ලබන නවිඳදු නිකෙත් විීරත්න සිසවා තවත් දෙදිනිකගේ සහය ඇතිව විශපීචාරණකුටයක් නිර්මාණය කලා. ය කරුපිට හමුදා කඳුරට භාදීමටයි කටයුතු කෙරුණේ. තවදුරටත් මෙන නිර්මාණ කිරීමට තමන්ට හැකියාව ඇතිබවත්. ඊට යම් අතදීමක්සිදුවන්නේ නම් ඒ නිර්මාණ වැඩදිියුණු කිරීමට උපකාරවන බවත් මෙම සිසුවවා පවසනවා. ල්නාව රෝහලේ සෞඛ්‍ය කාරය ම්ඩ ලෙසඳ හා සෞඛ්‍ය රක්ෂිත ඇඳම් කට්ට තුන්දහසක් ප්‍රධන කෙරුණා. ුල්නෑව ෝක් ටෙක්ස් අයතනයයි එසඳහා මුූල්්‍ය දායකත්වේ ලබාදුන්නේ මුක අවරණ දුළොස්තහසක් ප්‍රදේශය ජතාව අතර බෙදාදීමද මීට සමගාමිමිස් දනා. කොළඳ ගංගාරාම වි්‍යාරස්ථානය සහා අවට ප්‍රදේශය විශවී ජාරණයට ලක්කෙරුණේ ගුවන් හමුදාාවේ දායකත්වෙන්. ගුවන් හමුදාපති යයාමාශල්, සුමංගල ඩයිස් මහතාගේ උප දෙස්මතයි එම කටයුතුසුි කෙරුණේ. රෝනා වෙසනේ හේතුවෙන් විහාරස්ථානවල ආගමික වැඩසටහන සංවිධහන නොවනද සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිදිවිින්සිදු කළ විශේෂ කටයතුකීපයක් පිළිබඳව අපටවාර්තා වනා. මනුෂ්‍යන්ට කුසගිනි දෙනෙනවාසීම සතුන්ටත් දෙන්න කුසගන්න නිබාදමන්නටම උතුම් පොහේදිනී ගල්ගමුුව ප්‍රදේශී දරුවන් තුන් දෙනෙකු එක්ව කටයුතු කළ මෙම දරුවන් එක්ව මාර්ගයේ සිටි සුනකයන්ට සහ කපුටන්ට ආහාර ලබාදීමට පියවරගත්තා. ඇන්දල ්‍රී වි්‍යාන් පිරිවණේදී කිරිපිට පූජාවක් සහ කප්පුු පූජාවක් අද අලුයුම පැවැත්වනා. ඒ විහාරාධීපති පූජ්්‍ය වැල්ලවත්තඒ පඥ්ඥාසිරි ස්වාමීන් වහන්සේගේ අනුෂා සනාමතයි බස්නයර පත් ේෂ් නියෝච්චි පොලිස්පති දේශපන්ද දෙන්නනකෝන් මහගගේ උපදෙ මත පිියඳල පොලිසියයි මේ සංධාන කරතිබුණේ. කොරෝනා ඕදුරින් අපේ රටේ ජනතාව ආරක්ෂා කර ගැනීමට පැවූ. ඇඳරිනීති නිසා, බොහෝ පිරිසකට එදිනෙදා ජියනෝපාය මාර්ක අහිමි වුණා. මෙවැනි තත්ත්වයක බොහෝ පිරිසක් අසරනව සිටිද්ද. ඔවුන්ගේ දුක හඳුනාගත් මිනිසුන්, තම වගකීම ඉටු කරන්නට පටන් ගත්තා. හොරණ ප්‍රදේශයේ ව්‍යාපාරකයෙකු වන අශෝක සිල්වා මහතාද, එවැනි දුක හඳුන මිනිසෙක්. තම පෞද්ගලික දනයෙන් රෘපියා ලක්‍ෂ හතකට අධක මුදලක් වෑකරමින්. අසරණ පවුල් පන්සියකට උපකාරකිරීමට එම හතා කටයුතු කලා. ඒ අනුව. එම පවුල් වෙත වියලි ආහාරත් ද්‍රව්වෙ සහ එලවුළු පාඩසල් බෙදාදීමටයි කටයුතු කෙරුණේ. සහෝදර ජනතාව අසරණ භාවයට පත්තුසිටින මොහොතක, මෙලෙස්ස ඔවුන් වෙනුවෙන් පෙරමුණට එන මිනිසුන් අගේ කළ යුතුමයි. ඔවුන් මුළු මහත් ලෝකේටම ආදර්ශයක්. ගෙන ස්वादिन प හ ධ්‍ය න ප්‍රාන ්‍රතු विකාශ අදට අවसाන් सुද.